අයිබෝවන් ඔබෙක්වනි රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිෂාදි ගුණවර්ධන ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ජාතික හා භෞතික සම්පත් සංවර්ධනයේට ත්‍රිවිධ හමුදාවේ මෙහෙවර ජනපතිගේ යැගීමට රටේ ඉදිරි ගමන සඳහා ජනතාව නිවැරදි තීන්දුවක් ගත යුතු බවට අගමැතිගෙන් ප්‍රකාශයක් සැමට එක නීතියක් යටතේ ඒකීය ශ්‍රී ලංකාවක් සුරකින්නවා සජිත් යාපනයේදී කියයි. මුලින්ම දේශීය පුවත්. ජාතික ආරක්ෂාවේදී සහ කලාපීය ආරක්ෂාවේදී මෙරට ආරක්ෂකාංශවල කැපවීම ප්‍රශංසනීය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පැලවත්ත අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා. අතිනවීන පහසුකම් වලින් සමන්විත යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැතුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. යුද නාවික සහ ගුවන් හමුදා මූලස්ථානයන් එකම ස්ථානයකට ගෙනීමේ අරමුණ ඇතිව පැලවත්ත අකුරේගොඩ ප්‍රදේශයේ අක්කර 77ක භූ විභාගයක ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2011 වසරේදී. ඒ සඳහා ඇස්තීමෙන්තුගත මුදල රුපියල් බිලියන 53.3ක්. යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි ජනාධිපතිතුමා හමුදා උත්තමාචාර මැද්දේ පිළිගනු ලැබුවා. සමරුපාලකය නිරාවරණය කර ජනාධිපතිතුමා යුද හමුදා මූලස්ථානය විවෘත කළා. අනතුරුව පැවති උත්සව සභාවේදී නව යුද හමුදා මූලස්ථානය විවෘත කිරීම සංකේතවත් කරමින් සමරු බුද්ධරයක් සහ කවරයක්ද නිකුත් කෙරුණා. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සේවය කළ කාර්ය මණ්ඩලයට සේවාභිමානී පදක්කම සංකේතාත්මකව පිරිනැමීම සිදු කෙරුණේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒදී රාජ්‍ය අමාත්‍යරුවන් විජේවර්ධන මහතාට ජනාධිපතිතුමා පළමුව පදක්කම පැළඳවීම සිදු කළා. අනතුරුව ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ, යුද හමුදාපති ලුතුරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුමංගල ඩයස් සහ වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතුරුන් වෙත පදක්කම් පැළඳවීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් වෙත සේවාභිමානී සහ සිවිල් කාර්ය මණ්ඩලයට සේවා පදක්කම් පිරිනැමීම වෙත ජනාධිපතිතුමා මෙහිදී සිදු කළා. අනතුරුව ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම සිදු කෙරුණේ යුද හමුදාපතිවරයා අතින්. රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමා රටේ ආර්ථික සංවර්ධනය සහ භෞතික සම්පත් සංවර්ධනයේදී ත්‍රිවිධ හමුදාව විශිෂ්ට මෙහෙවරක් සිදු කරන බව පෙන්වා දුන්නා. මීට පෙර යුද හමුදා මූලස්ථානයේ තිබූ ගාලු මෝදර හෝටල් සංකීර්ණයක් සඳහා ලබා ගැනීම නිසා ඉඩම් ප්‍රමාණය යුද හමුදා මූලස්ථානය ඉවත් කිරීමට සිදු වුණා. ඒ අනුව යුද හමුදාවේ මූලස්ථානයේ තිබූ ඒකක වෙනත් ස්ථාන කීපයකට ගෙන යාමට සිදු වූ නිසා රජයට මාසිකව ගෙවන්නට සිදු කුලිය පමණක් රුපියල් මිලියන් 42කට වැඩි. ජාතික ආරක්ෂාව සහ කලාපීය ආරක්ෂාව කියන ප්‍රශ්නයේදීත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය උද්‍යංශ මේ සඳහා කරන කැපකිරීම් සිය මෙහෙවර අපි ඉතාමත් අගය කළ යුතු වෙනවා. අපි කවුරුත් කනගාටු වෙන සිද්ධියක් තමයි පසුගිය අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය. නමුත් අපි කාටත් අගෞරවයක් ඇති කරමින් දෙතුන් දෙනෙක් අතින් සිදු බරපතල වැරැද්දක් ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇති කරනු ලැබුවා. පැහැදිලිවම ඔබ අප කවුරුත් දන්නවා ඒ සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට තිබුණු දෙයක්. ඒ වෙච්ච ව්‍යසනය අපි අදත් ඒ ගැන දැඩි ලෙස කනගාටු වෙනවා. විශේෂයෙන්ම අපේ ආරක්ෂක අංශවලට නිසි පරිදි ඒ තොරතුරු ලබා දීලා අවශ්‍ය සංවිධාන කටයුතු කෙරුණා නම් ඒ සම්පූර්ණයෙන් වළක්ව ගන්නට පුළුවන්කම තිබුණා. ඒ වගේම තව දවස් 8කින් මම ජනාධිපති ධූරයෙන් සමුගන්නා නිසා මම සඳහන් කරන්නට ඕන ගෙවි ගිය වසර 5කට ආසන්න කාල සීමාව තුල කටයුතු කිරීමේදී ජාතික ආරක්ෂාව රටේ මහජන සුබ සාධනය ආර්ථික සංවර්ධනය සියලු කටයුතු වලදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මා වෙත දැක් වූ සහයෝගය ඒ පිළිබඳව ඔබ සියලු දෙනාට පෞද්ගලිකව මම ගෞරවයක් හිමි කර දෙනවා. වන්ගෝල් ෆෙස් ටවුන් සුපිරි වෙළඳ සංකීර්ණයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරුණා. සංවර්ධනය වන කොළඹ නගරය තුළ විශාලතම සුපිරි වෙළඳ සංකීර්ණය ලෙස ඉදිකෙරුණු මෙම වෙළඳ සංකීර්ණය ශැංග්‍රීලා සමූහයට ඇත්වනවා. නේවාසික පහසුකම්, කාර්යාල, විනෝදාස්වාදය, ආහාරපාන, සිනමා, රූපලාවන්‍ය ආදී බොහෝ සේවාවන් එකම ස්ථානයකින් ලබා ගැනීමේ නැවුම් අත්දැකීම ජනතාවට ලබා දෙමින් එය නිර්මාණය කර තිබෙනවා. මහල් 7කින් සමන්විත වෙළඳ සංකීර්ණය වර්ගඩි 4,80,000ක වපසිරිකින් යුක්ත වන අතර එය වෙළඳ සැල් 200කින් සමන්විතයි. රටේ ඉදිරි ගමන් මඟ සඳහා ජනතාව නිවැරදි තීන්දුවක් ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග අද කොළඹදී පැවති ටෝක් විත් PM වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. දැන් මේ හැම එකකදීම සඳහන් කරනවා 17 වෙනි දැන් පස්සේ පත්වෙන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය තනතුර නැයි කියන කාරණයක් සඳහන් කරලා ප්‍රශ්න කරනවා. මේකට ඇත්තටම අපිට පැහැදිලි උත්තරයක් අපි බලාපොරොත්තු වෙනවා. විශ්වාස භංග යෝජනාවක් සම්මත කරොත් ඒ සම්මත කර වෙලාවෙම ඒ අගමැතිකම නැති වෙනවා. ඒකත් ඒ අගමැතිගේ කාර්යකේ නැගලවත් යන්න බෑ. අපහු අරයගහ මන්දිරයට ඒකටත් ගෙවන්න සිදු වෙනවා. නැත්තම් පාර්ලිමේන්තුවේ විශ්වාසය තියෙනවා නම් පාර්ලිමේන්තුවේ කාල සීමාව අවසන් වෙනකන් තියෙනවා. වැඩ බලන අගමැතිවරයා හැටියට තියෙනවා. ඒ ඡන්ද ප්‍රතිඵල ලැබුණේ ගමන්ම ඒ තනතුරු ඔක්කොම අහෝසි වෙනවා. අහෝසි වෙලා ආපහු පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත තියෙන පුද්ගලයව අගමැති හැටියට පත් වෙනවා. මේක මම හිතන්නේ දින 52 නඩු දෙකක් තිබුණා. එකක් අභියාචන අධිකරණයේදී දැන් මේ නඩුව මහින්ද රාජපක්ෂ අගමැති නෙමෙයි කියලා. ඒකෙන් කිව්වා අගමැති නෙමෙයි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂයෙන්ම ඇපල් ගත්තට එතනින් අයින් වුණේ නිසා මේ තීන්දුව තහවුරු වෙලා තියෙනවා. අනෙක් තීන්දුව තමයි සම්බන්ධ නිරහිව නීතිපති පාර්ලිමේන්තුව විසිර අයින්න බෑ කියලා ප්‍රකාශය. එතන පාර්ලිමේන්තුවේ බලතල ස්ථාපිත වෙලා තියෙන කවුද පාර්ලිමේන්තුව තෝරන්නේ කියලා. අනේ ඒ අනුව තමයි අපිට ක්‍රියා කරන්න තියෙන්නේ. දැනට බහුතරයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට. වාරය අවසන් කරන එක විධායකයේ කැමැත්තට දැන් කරන්න බෑ. වාරයක් අවසන් වෙන්න හේතුවක් තියෙන වාරයක් අවසන් කරාම සාමාන්‍ය කාල සීමාව දවස් 10කට වඩා යන්නත් බෑ කියලා. ඉතින් මම හිතන්නේ අපේ නඩුවෙන් ඉංග්‍රීසි නඩුත් මේක නිසා දැන් පාර්ලිමේන්තුවේ බලතල ශක්තිමත් වෙලා තියෙන. ඉංගලන්තයේ වෙලා තියෙන දැන් එක්සත් රාජධානියේ ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව තමයි ඉදිරියටම ඇවිල්ලා තියෙන්නේ. දැන් මුලදී කිරියොත්ති වගේ ප්‍රදේශයක ඉසට් පොයක අරන් බැලුවාම කොළඹ ඊට වඩා ඉස්සරහ එකක් තියෙන ළමයි වෛද්‍ය විද්‍යාවට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපිට බැරිද දෙවෙනි වෛද්‍ය පීඨයක් අපිට පටන් ගන්න බැරිද මේ වෛද්‍ය ශිෂ්‍යයන් සඳහා අපිට වමනා වෙන්නේ universal access to education. හැම එකම අවස්ථාව දෙන එක අලුත් ව්‍යවස්ථාවට ඇතුල් කරන්න මූලික අයිතිවාසිකමක් හැටියට මමත් කතා කරා අපේ අධ්‍යාපන ඇමතිතුමාට. මෙතන කියලා තියෙන ඉස්සෙස්කෝ ක්‍රමය අහෝසි කළා පාසල් මට්ටමින් ගන්නට යනවා කියලා. ඒක විශාල ප්‍රශ්නයක්. කොහොමද පාසල් මට්ටමින් තෝරගන්නේ කියලා. මෙතන ප්‍රශ්නේ උනේ මේ ගෝඨාභය රාජපක්ෂ කියනවා මේ ඔක්කොම නැති කරන්න කියලා. ඒකයි රටේ ප්‍රශ්නේ. කොහොමද ප්‍රමිතිකරණයක් නැති කරලා ඉසෙට් ස්කෝර් එකක් නැති කරලා පාසල් මට්ටමින් කොහොමද ළමයි ඇතුල් කරන්නේ කියන එක විශාල මේක. මම හිතන්නේ මේ ඔය 19 වෙනි සතවර්ෂයේ ඉංගලන්තේම රටවල කරාන් පස්සේ එහෙම එකක් ඇති වෙලා තියෙනවා කියලා. ඉතින් ඕක යාගෙන් අහන්න ඕනේ මේ අලුත් ලංකාවේ කොහොමද ඔය ටික කරන්නේ කියලා. ඊළඟ සැරේ සුදු වෑන් වලින් ගෙනිච්ච නැති අය දායි විශ්වවිද්‍යාලයට සුදු වෑන් වලින් ගියාට කොහොමද විශ්වවිද්‍යාලයට යන්න බෑ. අද අපි ආවේ අපි ඔක්කොම එකතු වෙලා 2015 ජනවාරි 8 වෙනිදා නිදහස් සමාජයක් ඇති කරන්නට අපි ක්‍රියා කළා. දැන් ඒකෙන් අපි වැඩ කටයුතු ගණනාවක් සිදු කරලා තියෙනවා. ස්වාධීන කොමිෂන් නැති කරා පාර්ලිමේන්තුව ශක්තිමත් කර ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තු බලතල මේ ඡන්දයෙන් මේකෙන් පස්සේ තවත් පාර්ලිමේන්තුවේ බලතල වැඩි වෙනවා. අඩු වෙන්නේ නැහැ. ඒ අනුව අපි ඉදිරියට දැන් ඒ ගමන ගෙනියන්න තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ ස්වාධීන වුණා. මේ ඔක්කොම සිත අවුරුදු 5කින් තවත් අවුරුදු 5ක් මේ ගෙනියන්න නැත්තම් ආපහු පස්සට යන්න පුළුවන්. අඳුරු යුගයකට යන්න පුළුවන්. අපි අඳුරු යුගයට යනවද නැත්තම් ඉදිරියට යනවද කියලා මෙතන තීරණය කරන්න ඕනේ. ඒකීය ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමටත් ඒ ශක්තිමත් කිරීමටත් කැපවීමෙන් යුතුව කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යාපනයේ නගරයේ පැවති ජනහමුවට අද සවස එක්වමින් ඒ මහතා කියා සිටියේ එක නීතියක් යටතේ සෑම පුරවැසියෙකුටම එක හා සමානව සැලකෙන යුගයක් උදා කරන බවයි. சதா ஹரிதமினி சப்ன்கம வபுரா தூவிலி பொலோவெத் ஜீவய பதுரா மினி சப்ன் பவுரகு சபெந்திரட ரெகுனா எக்வடி கிரியத யனமக ஹதுனா எக்வடி கிரியத யனமக ஹதுனா ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ උතුරු පළාත් ජන හමුමාලාවේ යාපනය ජන රැළිය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජන සමාජයේ පොඩිම තැනේ ඉඳලා ඉහළම තැන දක්වා අපි විශාල ශක්තියක් ලබා දෙන්න කටයුතු කරනවා. සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකින්ට කර්මාන්තකරුවන්ට ස්වයංක්‍රියා කරන අයට කාන්තා මූලික පවුල්වලට යුද්ධය නිසා තමන්ගේ ශරීරයේ යම් යම් ප්‍රශ්න නිසා විශේෂ හැකියාවන් හැටියට නිර්මාණය වුණු ඒ සියලුම දෙනාට අපි අනිවාර්යෙන්ම රජයේ මැදිහත් වීම තුළ ශක්තිය ලබා දෙනවා පමණක් නෙවෙයි, උතුරු පළාතට වෙනමම නැගෙනහිර පළාතට වෙනමම අනිවාර්යෙන්ම තමුන්නාන්සලාට ජාත්‍යන්තර ආධාරක සමුළු දෙකක් රැගෙන ඇවිල්ලා යුද්ධෙන් පස්සේ මේ ප්‍රදේශයේ තිබෙන්නට තිබුණු ඒ ආධාරක සමුළුව සජිත් ප්‍රේමදාස පවත්වලා අනිවාර්යෙන්ම උතුරු පළාතයි නැගෙනහිර පළාතයි යුද්ධෙන් විපතටපත් වුණු මේ පළාත් දෙකම ඉහළටම සංවර්ධනයෙන් ගෙනෙන්නට මම කටයුතු කරනවා කියලා පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. මේ රටේ සියලුම දෙනාටම එක හා සමානව සලකන එක නීතියක් යටතේ හැමෝටම සමානාත්මතාවය ඇති කළා. මේ රටේ ඔබ අප සියලුම දෙනා සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, තමන්ගේ ජාතිය, ආගම කුමක්වත්, කුලය, ගෝත්‍රය, තරාතිරම කුමක්වත් එක රටක එක ජන කොට්ටාසයක් හැටියට අපේ රට තුළ එක්සිත්ව එක්සත්ව ඒකීය ශ්‍රී ලංකාව තුළ අපි මේ රට ශක්තිමත් කරන්නට කැප වෙනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එක රමුණකින් මේ මිහි තලයේ රටම එකට එක්වනාද දිනයේ සිව්සිය දහසින් හදවත් බැඳුනා. මහල් නිවාස සංකීර්ණ ඇති කරමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නිවාස ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳන බව ත්‍රිකුණාමල ඔරිසිල් ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා. තමුන්නාන්සේලාගේ තල ප්‍රදේශයේ අලිමිනිස් ගැටුමට අපි තිරසර විසඳුම් ලබා දෙනවා. ඒ වගේම සිවිල් ආරක්ෂක ශාස්ත්‍රයේ වැඩ කටයුතු කරන සියලුම නිලධාරීන් එයාගේ අයිතිවාසිකම් අපි ලබා දෙනවා. හිතාදර මිත්‍රවරුනි, මුළු ජන සමාජයටම වැඩගත් සංවර්ධනයක් ලැබෙනවා. නිවාස ප්‍රශ්නය අපි අංග සම්පූර්ණ අවසන් කරලා මේ ත්‍රිකුණාමල බල ප්‍රදේශයේ උදා ගම්මාන පමණක් නෙවෙයි මහල් නිවාස සංකීර්ණත් ආරම්භ කරන්නට අපි කටයුතු කරනවා කියලා කියන්න කැමතියි. ඔබතුමන්ලාගේ ඉඩම් ඔප්පු ප්‍රශ්න, දීවර ජනතාවගේ ප්‍රශ්න, ඒ සියල්ලකටම අපි පැහැදිලි විසඳුම් ලබා දීලා ත්‍රිකුණාමල නැක්ෂේය මහජන ක්‍රීඩාංගණය ජාතික ක්‍රීඩාංගණයක් බවට වැඩි දියුණු කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ප්‍රධාන කරුණු හතරක් ඇතුළු තවත් කරුණු කිහිපයක් සඳහා ජනතාව හමුවේ පිළිතුරු ලබා දෙන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති දුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අභියෝග කර සිටිනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමිනුයි එම අභියෝගය කර ඇත්තේ. ජනතාව බියගන්වන විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයකට අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේද ඇදගෙන යාමට විපක්ෂ නායකවරයාගත් උත්සාහය තරයේ හෙලා දකින බවයි එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ. ඒකී රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදා හැරීමටත්, භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටත් තමන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ප්‍රතිඥාවක් ලබා දී ඇති බවද පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් තමන්ට සැඟවීමට කිසිවක් නැති බවද එම ලිපියේ සඳහන් කර තිබෙනවා. නමුත් නිමක් නැති ජනවාර්ගික ගැටුම් වලින් සිදු විනාශය දුටු පරිණත භාවයෙන් යුතු දේශපාලන නායකයෙකු බලය වෙනුවෙන් ජනතාව බෙදීමට හා බීතිය වැපිරීමට කටයුතු කරන්නේ කෙසේදැයි සිතා ගැනීමට නොහැකි. ගෝඨාභය රාජපක්ෂ මහතාට විවාදයකට මුහුණ දීමට හෝ වැදගත් ප්‍රශ්නයකට මුහුණ දීමට ධෛර්යය නොමැති බැවින් ජාතික අතින් අතිශය වැදගත් පහත ප්‍රශ්නවලට ඔබ විසින් හෝ පිළිතුරු දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයාට එවූ එම ලිපියේ සඳහන් කර තිබෙනවා. බන්ධනාගාරගතව සිටින උතුරු පළාත් මහ ඇමති சிவனே சதுரே சந்திரகாந்தன் ஹெවත් பிள்ளையான் சமக ඇතිකරගත් රහස් ගනුදෙනුව ඊලම් කොඩිය ඔසවා ඊළම ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමල් සමග ඇතිකරගත් රහස් ගනුදෙනුව හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හේවත් කරුණා අම්මාන් සමග ඇතිකරගත් රහස් ගනුදෙනුව සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එච්.එම්. හිස්බුල්ලා සමග ඇතිකරගත් රහස් ගනුදෙනුව කුමක්ද යන්න ජනතාව හමුවේ වහාම හෙළි කළ යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා එම ලිපියෙන් අභියෝග කර ඇත්තේ. පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඇතුළු විශේෂ ඒකක එදා තමන් භාවිත කළේ ත්‍රස්තවාදයේ වැඩපැවැත්වීමට සහ කුඩු ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට උවද වර්තමානයේ එම තත්ත්වය වෙනස් වී ඇති බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දඹුල්ලේදී ප්‍රකාශ කළා. විශ්වය පුරා විහිදී ගියා බුදු ජන ජය රාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තුව මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් දඹුල්ලේදී පැවැත්වුණා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාව වෙනුවෙන් ජනහමුව පැවැත්වුණේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද ජනරැලිය ඇමතුවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් මහජන නියෝජිතීන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. පොලිසියේ තියෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අපරාධ විමර්ශන කොට්ඨාසය CID එක PID එක අපි එදා පාවිච්චි කරේ මේ රටේ තියෙන ත්‍රස්තවාදය නැති කරන්නට, වගේම පාතාලය නැති කරන්න, කුඩුකාරය නැති කරන්න. නමුත් මේ රජය මේ ආයතන පාවිච්චි කරේ දේශපාලන විරුද්ධවාදීන්ට විරුද්ධව ඒ අය හිරගෙවල් වලට යවන්න. මේ රටේ නිදහස ගෙනත්තුණු රණවිරුවන් විශාල ප්‍රමාණයක් 5000කට ආසන්න ප්‍රමාණයක් ජීවිත පරිත්‍යාග කරා. එවගේ මහාබාධිත තත්ත්වයට පත් වුණා. එයාගේ ඉල්ලීමක් තිබුණා ඒ විශ්‍රාම වැටුප එයාට දිගටම ලබා දෙන්නට කියලා. මොකද එයා ආබාධිතයි, එයාට යන වියදම් වැඩි. ඒකම ජීවිත පරිත්‍යාග කර රණවිරුවන්ගේ පවුල් වලට යැපෙන අයට ඒ විශ්‍රාම ගියන් පස්සේ ඒ ලැබෙන වැටුප දිගටම ලබා දෙන්න. එයා උපවාස කරා, එයාට කියනවා පොරොන්දුවක් දෙනවා අපේ රජයක් යටතේ අපි ක්‍රියාත්මක කරනවායි කියන කාරණේ. කාන්තාවන් සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ගැටලුව සමාජයේ වැදගත් පැතිකඩක් බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මාතර පැවති ජනහමුවකට එක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙතකදී සජිත් ප්‍රේමදාස මතු කරපු ප්‍රශ්නේ යට ස්තුතිවන්ත වෙන ප්‍රශ්න මතු කරපු කෙනෙක් නේද? ඒක දේශපාලන වේදිකාවට ගෙනපු එක හොඳයි. ප්‍රශ්නේ හරි වුණාට එයා විසඳුම දෙන්නේ මොකක්ද? හැම එකටම මන් නිකන් දෙනවා. හරිද? කොහොමද දෙන්නේ? කාටද ඕන? අපි ඔයගොල්ලන්ට කියනවා අදාළ මෙවලම් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කරලා සියලු බදු වලින් ඒවා නිදහස් කරනවා. ඒ අපේ කාන්තාවන්ගේ 70% අනාරක්ෂිත විදියට තමයි ඒවා කටයුතු කරමින් තිබෙන්නේ. 70% පිරිසුදු ලෙස කරමින් තිබෙන්නේ. ඒක ප්‍රශ්නයක් අපේ රටේ. ඒ වගේම පොදු සමාජයේ මුහුණ දී තිබෙන පීඩාව විතරක් නෙවෙයි, මේ විශේෂ පීඩාව විතර පොදු සමාජයේ අය විශාල පීඩාවකට පත් වෙනවා. ආර්ථිකය කඩා වැටුණා නම් දරුවාට කණ්ඩ දෙන්න බැරි වීම නිසා ඇය පසුතැවිල්ලෙන් ඉන්නේ. ඉගෙන ගන්න බැරුණා නම් දරුවට ඒ පිළිබඳ ශෝකයෙන් ඉන්නේ වැඩිපුරම අම්මා, ඕ අක්කා. අම්මා තාත්තට බෙහෙත් ගන්න බැරි නම් ඒ පිළිබඳවත් විශාල වේදනාවක් ඉන්නේ අම්මා අක්කා. ගොයන් කපන කාලෙට මේ වෙලාවට තේ ටික වන්න ඕන, මේ වෙලාවට කැම ටික වන්න ඕන නේද? එහෙම නේද? මේ වෙලාවට නේද කට්ටිය වන්න ඕන. මහත්තයා මැනේජර් වැඩ කරන්නේ කවුද? වැඩ කරන්නේ කාන්තාව. වීටික ගෙදර ගෙනල්ලා දැම්මට පස්සේ ගොවියා හිතන මගේ වැඩේ ඉවරයි. එතෙන් ඉස්සර කවුද? ගෙවිලිය. නේද? සුද්ධ කරන්න ඕන, තම්බන්න ඕන, බත්තු ඉලකම් කවුද? කාන්තාවද. විශාල වැඩ ප්‍රමාණයක් කරමින් තිබෙනවා. ඒ වගේ විශාල පීඩන ලක් වෙමින් තිබෙනවා. පහරදීම් වලට ලක් වෙමින් තිබෙනවා. එයාට ජීවිතයක් නෑ මතක තබා ගන්න. දාලා යන්නත් බෑ, පොලිසියට යන්නත් බෑ, දෙමෝපිය ගාවට යන්නත් බෑ. මේ ඔක්කොම විඳ දරාගෙන ගෙදර ඇය ජීවිතයක් ගත කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන්ද අනුර කුමාර දිසානායක මහතා අදහස් ප්‍රකාශ කළා. බැසිල් රාජපක්ෂ ජනවාරි මාසේ 10 වගේ ගියා. පාර්ලිමේන්තු විසුරු හැරි අගෝස්තු මාසේ. ඒ වෙනකම් බැසිල් රාජපක්ෂ එක දවසක්වත් පාර්ලිමේන්තු ආවේ නැහැ. නිමල් සිරිපාල නැගිටලා නිවාඩු ඉල්ලනවා. හායි කියනවා නිවාඩු. ලංකාවේ රස්සාවක් තියෙනවා නම් වැඩට එන්නේ නැතුව පඩි ගන්න පුළුවන් එකම රස්සාව මන්ත්‍රීවරුයි. මාස 3කට එක දවසක් ගියොත් ඇති. ඒ දවස යන්නේ නැත්තුමත් නිවාඩු ගත්තොත් ඇති. එන අවුරුද්දට උපරිම දින 4යි යන්න ඕන. අවුරුදු 5ට දින 20යි. දින 20 පාර්ලිමේන්තුවට ගිහපුවම විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. ඒ නිසා මන්ත්‍රීවරුන්ට ලබා දෙන විශ්‍රාම වැටුප අපි අහෝසි කරනවා. වරප්‍රසාදල වෘත්තියේ මේක ගලවන්න ඕනේ. එහෙම නැතුව රටක් හදන්න බෑ. MCC හෙවත් Millennium Challenge Corporation ගිවිසුම සම්බන්ධයෙන් කරන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍ය පාඨලේ චම්පික රණවක මහතා පවසනවා. මිරිගම කල්ලිලියේ පැවති රැස්වීමකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ මන්ත්‍රී 225ටම පොදු ප්‍රවාහනයක් සකස් කරනවා. රජයේ වියදමින් මේ ප්‍රවාහනය වුන් මන්ත්‍රීවරු ඇමතිවරු හැටියට ඉන්න කාලේ ලැබෙනවා. කිසිම කෙනෙකුට පෞද්ගලික මෝටර් රථ බලපත්‍රයේ තීරුබදු විරහිත බලපත්‍රය නවත්තනවා කියන එක සජිත් ප්‍රේමදාස මහත්තයා බොහොම එඩිතරව ප්‍රකාශ කළා තියෙනවා. දූෂිත කුණු වෙච්ච දේශපාලන දේහය පිළිසකර කිරීම සඳහා විප්ලවකාරී පීවර කීපයක් ගන්න එතුමා පොරොන්දු වෙලා තියෙනවා. එතුමා ප්‍රතිඥා දීලා තියෙනවා. ඒ විශේෂයෙන්ම කුළුඳුල් ඡන්දය පාවිච්චි කරන අයට කියන්න ඕනේ නැවත ඒගොල්ලන්ට ඡන්ද අයිතිය ඕන නම් ඒගොල්ලන්ට නැවත මේ ලංකාවේ ඡන්දය දමන්න නිදහසේ ඡන්දය දමන්න අවශ්‍යතාවය ඕනනම් ගෝඨාභය රාජපක්ෂව පරාජය කරන්න කියන. මොකද නිදහස් ඡන්දයක් ආයි නෑ මේ රාජපක්ෂ කල්ලියේ මිලිටරි ජුන්ටාව බලයටපත් වුණා. අපි ලබන 16 වෙනිදාට කරන්නේ ඉතිහාසයේ යුග පෙරලියක්. ළඟදී ඉඳන් පතුරවගෙන යන තව කතාවක්. ඒක තමයි මොකද්ද? මේ ඇමරිකාවට රට පාවා දෙන්න යනවා. රට මැදින් වැටක් ගහන්න යනවා. ඒ වැටේ තියෙන ඉඩම් ටික ඇමරිකාවේ හමුදාවට දෙන්න යනවා අය කියලා පට්ටපල් බොරුවක් ප්‍රකාශ කරගෙන යනවා. සමහර අය කරුණු දැනගෙනත් කියනවා, සමහරු කරුණු දන්නේ නැතුවත් කියනවා. ජනමාධ්‍ය දෙක තුනක් අල්ලගෙන මේ බොරුව දැන් මාස කීපයක ඉඳන් පතුරවගෙන යනවා. මොකද්ද මේ Millennium Challenge Corporation කියන්නේ? ඇමරිකාව හදපු ඒ රටේ ආධාර දෙන ආයතන. මේකෙන් රටවල් 30 ගාණක් විවිධ ආධාර ලබාගෙන තියෙනවා. අපටත් මේ සඳහා ඉදිරිපත් වෙන්න කියලා 2006 ඉඳන් කියලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයත් මේක උත්සාහ කළා තියෙනවා. පළවෙනි ව්‍යාපෘතිය මහා මාර්ග ව්‍යාපෘතිය. මේ වාහන දතපදේ පාලනය කරන්න යෝජනාව ප්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපත් කරනවා. මොකද යෝජනාව? මේ පාරේ ඉන්න අපගේ ට්‍රැෆික් පොලිස් මහතුරු වෙනුවට ස්වයංක්‍රීයව මේ කටයුත්ත කරන්න CCTV දාලා මේ මාර්ග තදබදය පාලනය කරන්න ප්‍රධාන මධ්‍යස්ථානයක් ට්‍රැෆික් මැනේජ්මන්ට් සෙන්ටර් එකක් හදන්න. ඉතින් ඒක නරක යෝජනාවක්. පළාත් සභා ක්‍රමයේ ශක්තිමත් කිරීම හරහා දෙමළ ජනතාවට බලය බෙදා හැරිය හැකි බව උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධව තිබූ සමයේ ප්‍රධාන ඇමතිව කටයුතු කළ වර්ධරාජා පෙරුමාල් මහතා පවසනවා. අද කොළඹ තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ඔබතුමා උතුරු ජනතාව වෙනුවෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කොටස් රාජපක්ෂ මහත්තයාව? தமிழ் மக்களை பொறுத்தவரையில் இன்றைக்கு 30 ஆண்டு கால யுத்தத்தால் மிக பலவீனப்பட்டு போயிருக்கிறார்கள். මහින්ද රාජපක්ෂ අවர்களுடைய ஆட்சி දෙමළ ජනතාවගේ අපේක්ෂාව 2009-2015 කාලය තුල ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘති යලි පනගන්වන්න ඕන කියන එකයි. ඒ කටයුතු මේ වන විට අතරමඟ නතර වෙලා තියෙනවා. උතුරු නැගෙනහිර සංවර්ධන සංග්‍රාමයක් අලුත් ජනාධිපති යටතේ ආරම්භ කරන්න ඕන කියන එකයි අපේ අපේක්ෂාව. No, provincial council system is the utensil. And you may go for quasi-federal or federal or anything. But you have to put the powers into that utensils only. So that utensil පළාත් සභාවකම ශක්තිමත් කරන්න ඕනේ. එතකොට රට බෙදන්න නැතුව ෆෙඩරල් නොකර දෙමළ ජනතාවට බලය ලබා දෙන්න පුළුවන්. ඒක සිංහල ජනතාවටත් හොඳ දෙයක්. It's a step by step is to be done, and that can be expanded when the Sinhala people also get trust on the system. Yes. කෑගල්ල හෙම්මාතගම ප්‍රදේශයේදී තරුණයක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෑගල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකට සහභාගී වූ තරුණියක් මෙසේ දූෂණයට ලක්ව ඇති බවයි අපවාර්තාකරු සඳහන් කළේ. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. අද මාගෙන් මාධ්‍ය ආයතන ගණනාවක්ම විමසීම් කර සිටියා හෙම්මාතගම ප්‍රදේශයේ සිදු ස්ත්‍රී දූෂණ සිද්ධියක් පිළිබඳව. මේ ස්ත්‍රී දූෂණයට ලක් වී තිබෙන්නේ වයස අවුරුදු 26ක් වූ හෙම්මාතගම බලවත්ගම දෙවනගල ප්‍රදේශයේ පදිංචි මන්ද මානසික තරුණියක්. ඇය ඇයගේ මවත් සමග ඊයේ දින බස් රථයකින් තවත් පිරිසක් සමග ගොස් තිබුණා දේශපාලන රැස්වීමක් නැරඹීම සඳහා. කෙසේ නමුත් මේ තරුණිය ඊයේ රාත්‍රී වනතුරුම නිවසට නොපැමිණි බැවින් ඇයගේ පියා විසින් ඒ පිළිබඳව 119 ඔස්සේ පොලිසිය වෙත දැනුම් දෙනවා. ඊට අමතරව තරුණියගේ පියා හෙම්මාතගම පොලිස් ස්ථානයේ වෙත පැමිණ ඇය නිවසට නොපැමිණි බවට පැමිණිල්ලකුත් ඉදිරිපත් කරනවා. නිවසේ සිට කිලෝමීටර් 1.5ක් පමණ දුරක් ඈතින් මාර්ගයේ සිටියේදී ඇයව සොයා ගැනීමට පොලිසියට හැකි වෙනවා. ඇයව සොයා ගැනීමෙන් අනතුරුව අද උදෑසන ඇයගේ ප්‍රකාශය සටහන් කර වැඩිදුර විමර්ශන ආරම්භ කරනවා. මේ සිද්ධියේ සැකකරුත් ඒ දේශපාලන රැස්වීමටම ඒ බස් රථයෙන්ම ගොස් නැවත ඒ බස් රථයෙන්ම පැමිණි පුද්ගලයෙක්. ඒ වගේම ඊයේ රාත්‍රියේ ඒ ප්‍රදේශයේ පාළු ස්ථාන කිහිපයකදී මේ සැකකරු විසින් මේ මන්ද මානසික තරුණිය ශ්‍රී දූෂණයකට ලක්කර තිබෙන බවටයි මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලදී සහ තරුණියගේ ප්‍රකාශය අනුවත් අනාවරණය වෙලා තිබෙන්නේ. මේ සැකකරු වයස අවුරුදු 23ක් වූ ඒ ප්‍රදේශයේම පදිංචි සංජීව බණ්ඩාර නැමැති පුද්ගලයෙක් ඔහුවත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. SB දිසානායක අමාත්‍යවරයාගේ ආරක්ෂකයින් දෙදෙනා සිදු කළ වෙඩිතැබීම සම්බන්ධයෙන්ද මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අදහස් පළ කළා. SB දිසානායක අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන්ගේ වෙඩිතැබීම සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය කොහොමද? SB දිසානායක මහතා ඔහුගේ මෝටර් රථයෙන් පිටුපසින් පැමිණෙනවා ආරක්ෂක නිලධාරීන් වෑන් රථයකින්. මේ පිරිස විවාහ මංගල උත්සවයකට සහභාගී වෙමින් වෙලා එන පිරිසක්. ඒ ඔවුනුත් ඇවිල්ලා තිබුණේ වෑන් රථයකින්. ඒ වෑන් රථයේ පැති කණ්ණාඩියත් ආරක්ෂක නිලධාරීන් ගමන්ගත් වාහනයේ පැති කණ්ණාඩියත් ගැටෙනවා. එහිදී තමයි මේ ආරවුල මුලින්ම ඇති වෙන්නේ. අවස්ථාවක් වශයෙන් තමයි මේ වෙඩි තැබීමත් සිදු වෙලා තිබෙන්නේ. කෙසේ නමුත් මේ වෙඩි තැබීම බැලූ බැල්මට බලය ඉක්මවා පාවිච්චි කිරීමක්. එබැවින් මේ නිලධාරීන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළා. වෙඩි තැබූ බවට සැක කරන පිස්තෝලයත් එහි තිබූ තවත් පිස්තෝලයකුත් පොලිසිය භාරයට අරන් තිබෙනවා. බලයට පැමිණීමට පෙර සිටම විපක්ෂයේ පිරිස් කාන්තාවන්ගේ ආරක්ෂාව නැති කිරීමට උත්සාහ දරමින් සිටින බව අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසනවා. ඒ ගෝඨාභයගේ රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම්වරයා හැටියට ඉන්නකොට තමයි ඒ කාල පරිච්ඡේදය තුළ කාන්තා දූෂණය වැඩියෙන්ම මේ රටේ සිද්ධ වුණේ. ප්‍රාදේශ සභාවේ සභාපතිවරු මන්ත්‍රීවරු පට්ට දවාලේ කාන්තාවන් දූෂණය කරා. අපේ දරුවන්ට පාරවල් වල යන්න බැරි වුණා. ඊයේ ඔබ දැක්ක ආපහු ඒක සිද්ධ වෙනවා. බලයට ළඟටවත් ඇවිල්ලා නැහැ. හැසිරෙන හැටි දැක්කම තමන්ගෙම රැස්වීමට ගිය තමන්ගෙම බස් එකේ ගිය ළමෙක්ව අමුවෙන් එතන දූෂණය කරා. මම අද පොලිසියට කතා කරලා කිව්වා මේ පැමිණිල්ල අයින් කරන්න එපයි කියලා. මොකට මට ආරංචි වුණා ඒ පවුලේ අයට තර්ජනය කරනවයි කියලා. පැමිණිල්ලක් ගත්තේ නැහැ ඒ කාලේ. දැන් විපක්ෂයේ ඉඳගෙන පැමිණිලි ලියන්න දෙන්නේ නැහැ. ගෙවල් වලට ගිහිල්ලා බය කරනවා පැමිණිලි කරන්න. ඔබ අහන්න ඔය කඳවුරද දැන් ඇවිල්ලා කියන්නේ විනයගරුක සමාජයක් ගැන. ගෝඨාභය රටට ආදරේ කියලා මේ රට දාලා ඒ දවස්වල පැනලා ගියා රටින්. එහෙ ගිහිල්ලා එයාගේ දුවලා පුතාලට එහෙ සීන ලෝකයක් හැදුවා. නමුත් ලංකාව හොඳමදි වුණා ඒගොල්ලන්. මම අහන්නේ අර කඳවුරේ ඉන්න අයට තමන්ගේ පවුලේ එක්කෙනෙක්ව අයින් කරගන්න පුළුවන්ද? කොහම ඉන්නේ අර පරණ සෙට් එකමනේ. මං අහන්නේ අද පුළුවන් නම් ඇවිල්ලා ප්‍රසිද්ධිය කියන්න කියලා මං අභියෝග කරනවා. තමන්ගේ පක්ෂය සුද්ධ කරන්න පුළුවන්ද කියලා. මේ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk